හෙලෝ ගුඩ් මෝනින් ගයිස්. ඔයාල හැමෝමව ආදරයෙන් පිළිගන්නවා අපේ අද vlog එකට. අද ඉතින් පෙබරවාරි 14 වෙනිදා. ඒ කියන්නේ ඔයාල හැමෝම දන්න විදිහට අද ආදරවන්තයින්ගේ දිනය. අද ආදරවන්තයින්ගේ දවසේ අපි උදේ පාන්දරම නැගිටලා ජනේලේ ආරිනකොට දකින්න හම්බුනේ අපිට ලස්සනම ලස්සන හිම වැස්සක් වැටෙනවා. ඉසර පොඩි කාලේ ෆිල්ම් එකක හිම වැටෙනවා දකිනකොට මටත් හිතුණා ඇස් දෙකෙන් හිම වැටෙනවා බලන්න තිබුණා නම් ෂෝක් නේද කියලා. අද ඉතින් මෙහෙම හිම වැටෙනවා දකිනකොට මාරම ආසයි මට. දුවගෙන ගිහින් හිමේ වැටිලා සෙල්ලම් කරන්න තරම් මට හිතෙනවා. කොහොම හරි ඉතින් ඔයාලා දන්න විදිහට අද ආදරවන්තයින්ගේ දවසනේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා හැමෝගෙම අහන්න. ඔයාලා හිතනවද දවසකට විතරක් ආදරේ කොටු කරන්න පුළුවන් කියලා? බෑ නේද? මම නම් දකින්නේ ආදරේ කියන්නේම පරිස්සම් කරන එක කියලා. ඒ පරිස්සම ඇතුලේ අනිත් හැමදේම අඩුවට වැඩියට එකතු වෙලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ආදරේ ඇත්තටම සාපේක්ෂයි. සම්මත වුණත් අසම්මත වුණත් දුරින් ඉඳියත් ළඟින් ඉඳියත් පරිස්සම් කරන තැන ආදරේ තියෙනවා. ඔයාගේ අම්මට, තාත්තට, සහෝදරයින්ට, ආදරවන්තයාට, වන්තියට, හස්බන්ඩ්ට, වයිෆ්ට කරන පරිස්සම හැමදාම ආදරේකට හැල්ලා තියෙයි. දැන් ඒක ඇති නේද? දැන් අපි යමු අද දවසේ බ්ලොග් එකට. ඉතින් අද අපි දෙන්නටම නිවාඩු දවස. ඉතින් අපි බලමු අපි දෙන්න අද දවස කොහොමද ගත කරේ කියලා. අපි මේ දුවගෙන යන්නේ බස් එකට. අපි එළියට බහිනකොට බස් එක එනවා. ඒ නිසා අපි හෝල් එකට දුවගෙන දුවගෙන ගියා. අපි දැන් ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට පේනවානේ බලූන්ස් එල්ලලා ටවුන් එකේ ලස්සනට තියෙනවා වැලන්ටයින්ස් ඩේ එක. ඔය දුනිත් පිටිපස්ස බල බල එන්නේ මාව ඇත්තගෙන බිම වැහැල්ලද කියලා බල බල. මොකද මාව එහෙම දෙතුන් පාරක්ම වැහැල්ලා තියෙනවා එනකොම හිමේලි ඉස්සලා. ඒ නිසා දුනිත් දැන් පිටිපස්ස බල බල එන්නේ මම එනවද කියලා. අපි මේ යන්නේ බබර් ෂොප් එකට. මොකද දුනිත්ගේ කොණ්ඩේ කපන්න. ඔගන්ට පේනවනේ මේ හිම වලින් ඔළුව වැහිලා වගේ. අපි මේ ඇවිත් තියෙන බබර් ෂොප් එක ලේඩිස්ලටයි ජෙන්ට්ස්ලටයි දෙගොල්ලන්ටම කොණ්ඩ කපන්න පුළුවන්. දකුණු පැත්තේ ජෙන්ට්ස්ලට තියෙනවා, වම් පැත්තේ වෙනම සැලෝන් එක ලේඩිස්ලට තියෙනවා සෙපරේට්ලි. එතකොට දුනිත් කලිනුත් මේකෙන් කොණ්ඩ කපලා තියෙනවා. එයාගේ හොඳට කොණ්ඩ කපුවා කියලා කිව්වා. අද හැබැයි කපන්නේ වෙන ලේඩි කෙනෙක්. අපි බලමු කොහොමද අද එයාගේ පෙනුම කියලා. ඉතින් අපි යන් ඒ පැත්තට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් කොණ්ඩ කපන්න හදන්නේ මේ ඉතින් ඉන්නේ මම. කොණ්ඩේ කපල ඉවර වෙලා අපිට තව ගමන් දෙක තුනක් යන්න තියෙනවා. අපි බලමු අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. ඊළඟ තැනේදී අපි ආයෙම සෙට් වෙනවා. දෙනි කණ්ඩ කපාගෙන ආවා. දැන් අපි කෙලින්ම යනවා KFC එකට. යන ගමන් තමයි මෙන්න මේ බව්ව රැළ අපිට හම්බුනේ.
තුනිටයි මටයි හරිම කලාතුරකින් තමයි එකම දවසක දෙන්නටම ඕෆ් ඩේස් හම්බ වෙන්නේ. ඉතින් අද හරිම සතුටු දවසක් දෙන්නටම එකට අපි දෙන්නට නිවාඩු පාඩුවේ එහෙම ගිහිල්ලා පොඩ්ඩක් සතුටු වෙන්න කාලය හම්බ වෙනවා. අපි දැනට ගත්තා බණ්ඩක්ක ගත්තා වම්බටු මිරිස් ලීක් සුදුලුණු බීලුණු අර කොත්තු හදන්න කොත්තු රොටි. අපි මේ ආවෙල්ල තියන්නේ නෝෆිල්ස් එකට. අපි KFC-කින් කාලා ඉවර වෙලා අපි ඊට පස්සේ ආවා නෝෆිල්ස් එකට අපිට බඩු වගයක් ගන්න. ඊට පස්සේ අපි දැන් ඉතින් නෝෆිල්ස් එකේ පොඩි බටයක් ගහලා අපිට ගන්න ඕනි ජාති ටික ගන්න ගමන් තමයි ඉන්නේ. අරගෙන ඉවර වෙලා නම් ඇත්තටම අපිට කෙනෙක්ම ගෙදර යන්න තියෙන්නේ. මොකද අද ඕෆ් ඩේ එකනේ, ඒ නිසා ගෙදර ගිහලා චුට්ටක් ඉතින් නිදහසේ කාලය ගත කරන්න තමයි අපේ ප්ලෑන් එක. මෙන්න මේ ඔයගලන්ට පේන්නේ මෙහි මාළු. මෙහි තියෙන්නේ ෆ්‍රීස් කරපු මාළු. ඉතින් අපේ වගේ අපේ රටේ වගේ අර ෆ්‍රෙෂ් මාළු ගන්න මෙහි නැහැ. ෆ්‍රීස් කරපු මාළු තමයි මෙහි අපිට ගන්න තියෙන්නේ. ෆ්‍රීස් කරපු මාළු කියලා එහෙම වෙනසක් නැහැ. මොකද අපි කිරට මිරිසට දෙකටම උයලා බැලුවා. එහෙම වෙනසක් නැහැ. ලංකාවේ වගේම තමයි. අපි හරියට තුන පහ දාලා ලංකාවේ විදියට උයනවා නම් ඉතින් ෆ්‍රීස් කරා ෆ්‍රෙෂ් කියලා නැහැ. දෙකේම එකම රහ එනවා. මන් දැන් යන්නේ බිත්තර එකක් ගන්න. මේ 12 පැක්ස් තියෙන්නේ. බිත්තර 12ක් තියෙනවා එකක. අනිවාර්යෙන් බිත්තර ගන්නකොට ඇතුළ ඇරලා බලලා ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට බිඳුණු බිත්තර තියෙනවා. මොකද එක උඩ එකනේ පැක්ස් ගන්න. එතකොට බිඳෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා අනිවාර්යෙන්ම ඇරලා බලලා බිත්තර ඔක්කොම හොඳට තියෙනවද යහපත් ආකාරයෙන් තත්ත්වයෙන් තියෙනවද කියලා බලලා තමයි ගන්න ඕනේ. අපිට මේ වලින් නම් ගන්න දෙයක් නැහැ. අපේ ගෙදර ඔක්කොම තියෙනවා බඩු දැනට. අපි ඉතින් ඒත් බල බල යනවා අපිට මොනවාද ඕන කරන දේවල් අතරමඟ තියෙන්නේ කියලා. පේනවනේ දුරේ තාම පිටිපස්සේ ඉන්නේ, තාම එන්නේ නැහැ. එයා තාම මග බඩු තෝරනවා. එයා ෂොපින් කරන්න ආවම මෙහෙම තමයි. يعني කෑම වර්ග ෂොපින් කරන්න ආවම අපි ඉතින් ඉස්සරහට යන්. එයා තෝරගෙන ඒවි. මොකද වෙරයිටීස් වැඩි ගොඩක්. චිකන් ගන්න ගියත් හැම කෑම ජාතියෙම ගන්න ගියත් වෙරයිටීස් වැඩි. ඉතින් ටිකක් තෝරන්න වෙනවා. ඉතින් අපි එයා එනකන් අපි ඉස්සරහට යමු මොනවද තියෙන්නේ බලන්න.
ලංකාවේ අය හිතනවා මෙහෙ කරපිච්ච නැහැ කියලා. මෙන්න කරපිච්ච තියෙනවා. සුදුළු. ඊට පස්සේ තියෙන එක පෙන්වන්න කියන වස්තු තමයි. ඔළුව ඔයගොල්ලන්ගේ කිස්සු වැඩි. මාඤ්ඤක. අපි නෝෆීස් එකට ගිහිල්ලා ඊට පස්සේ කෙලින්ම ගෙදර ආවේ නැහැ. අපි වෙන ගමනකුත් ගිහිල්ලා තමයි ආයෙම ගෙදරට ආවේ. අපි ඩිසයිඩ් කරා මේ වැලන්ටයින්ස් එකට අපේ ගෙදරට අලුතෙන්ම ඕනි කරන දෙයක් ගන්න. ඒක මට හිතුණා මල් දෙනවට, gifts දෙනවට වඩා අපි දෙන්නම එකතු වෙලා ගෙදරට අලුතෙන් දෙයක් ගේනවා නම් මේ වැලන්ටයින්ස් එකේ හොඳයි කියලා. ඒක ටිකක් අගයක් වටිනාකමක් දැනනා කියලා මට හිතුණා. ඉතින් අපි ගත්තා අපේ ගෙදරට අලුත්ම අලුත් ටීවී එකක්. ඒ කියන්නේ අපි කැනඩා වලට ආවට පස්සේ අපි ගත්තු ෆස්ට් ටීවී එක තමයි මේ. අපි ළඟ තාම ටූල් බොක්ස් එකක් නැහැ. ඒ නිසා අපි පිහියෙන් තමයි ඇනහයි කරගන්න දේවල් ටික කරේ. ඔයගොල්ලෝ බලන්නදී මොකද මේ පිහිය යූස් කරන්න කියලා. අපිට ටූල් බොක්ස් එකක් තාම නැහැ. අපි ඒක ගත්තේ නැහැ තාම. ඒකත් අපි ළඟදිම ගන්න ඕනේ. දැන් අපි හදන්නේ ටීවී එකේ ස්ටික් එක ගලවන්න. අපි ස්ටික් එක ගලවලා ඉතින් ටීවී එක වෙනම තැනක සෙටප් කරන්න තමයි යන්නේ. ඕගොල්ලන්ට ළඟදිම වීඩියෝ එකකින් අපි අරන් එන්නම් අපේ හෝම් ටුවර් එක. එතකොට අපි කොහොමද ටීවී එක සෙටප් කරලා තිබ්බේ කියලා ඕගොල්ලන්ට ඒකෙන් බලා ගන්න පුළුවන්. දැන් බැටරි එක දාලා මේක ඔන් කරන්නයි යන්නේ. ඔබලන්ට අරන් ආපු අපේ ඩේලි ලයිෆ් බ්ලොග් එක මෙතනින් ඉවරයි. එහෙනම් ආයෙම දවසක අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැම පරිස්සමෙන් ඉන්න, හැමෝටම උත්සන්නයි. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ videos වලට like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ආයෙම දවසක සිටිමු. Bye.